2024 19 පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී තමයි පැවැත්වීමට නියමිතව තිබුණේ. නමුත් ICC තරඟ තහනමත් එක්ක ශ්‍රී ලංකාවට ලැබිච්ච මෙම තරඟාවලිය ගියා දකුණු අප්‍රිකාවට. ඉතින් මේ තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තියෙනවා නිල වශයෙන් ජනවාරි 19 වෙනිදා අවසාන මහා තරඟය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ පෙබරවාරි 11 වෙනිදා. එතකොට කණ්ඩායම් 16යි තරඟ 48ක් පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව තේරීපත් වී තිබෙන්නේ सी कांडे अट सी कांडे ऑस्ट्रेलिया श्रीलंका जिम्बाब्वे सह नवशीलां कांड तमए क्रीडाकराने श्रीलंका तरंग हम विसीद जिम्बाब्वे समग तरंग इटवासी विसी हतर वेद नमीबिया समग तरंग इटवासी अवसान तरंगे विसी अट वेद ऑस्ट्रेलिया समग तरंग इतकोट मेम ලෝකකුසලානෙ මීට කලින් තිබ්බ තරංග ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් ගන්නවා කියලා තමයි මේ වන විට විස්ඩන් සංගරාව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අලුත්ම ආකෘතිය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් කියවුනේ කාණ්ඩ 4යි. ඒ කාණ්ඩ 4න් කණ්ඩායම් 2 කණ්ඩායම් 8ක් සුපිරි 8 දෙනාගේ වටයකට තීරී කියලා. නමුත් එහෙම වෙන්නේ නැතුව දැන් සුපිරි 6 කාණ්ඩ 2කට බෙදනවා කියලා තමයි අලුත්ම වාර්තා සඳහන් කරන්නේ. ඒ කියන්නේ තරංගාවලියේ මූලික වටේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනික් කණ්ඩායම් 3 සමග ක්‍රීඩා කරනවා. නමුත් ඉන්පසුව තරඟ පැවැත්වීමට නියමිතව තියෙන්නේ අලුත් සැලැස්මක් අනුව කියලා තමයි වාර්තාව සඳහන් කරන්නේ. එතකොට මූලික වටේදී සෑම කාණ්ඩයකින්ම මුල් ස්ථාන 3 හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි 6 වටේට පිවිසෙනවා. මෙහිදී A සහ D කාණ්ඩවලින් සුපිරි 6 වෙත තේරීපත් වන කණ්ඩායම් 6 එක කාණ්ඩයකටත් B සහ C සමගින් තේරීපත් වන කණ්ඩායම් අනෙකුත් සුපිරි 6 කාණ්ඩයටත් තේරීපත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට A සහ D කාණ්ඩය එකතු වෙලා එක සුපිරි 6 වටයකුත් B සහ C කාණ්ඩය එකතු වෙලා තව සුපිරි 6 වටයකුත් එකතු කිරීමට නියමිතයි. එතකොට සුපිරි 6 කාණ්ඩ 2ක් ඒ කියන්නේ කණ්ඩායම් 12ක් ඉන්නවා. එක කාණ්ඩයකින් කණ්ඩායම් 3 බැගින් තේරීපත් වීමට නියමිතයි. එතකොට සුපිරි 6 වටේදී කොහොමද මේ කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ කියලා තව කාරණයක් නීතියක් තියෙනවා. මූලික වටේ සුපිරි 6 වටේට පිවිසෙන කණ්ඩායම් මූලික වටේදී Taman සමග සුපිරි 6 වටේට සුසුකම් ලද අනෙකුත් කණ්ඩායම් 2 සමග තරඟ කිරීමෙන් ලද ලකුණු ජයග්‍රහණ ප්‍රමාණය සහ දල ලකුණු වේගය සුපිරි 6 ලකුණු සටහනට රැගෙන යනු. ඒ කියන්නේ අපිට මතකයි ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය ශ්‍රී ලංකාව ක්‍රීඩා කරා සිම්බාබ්වේදී අන්න ඒ වගේ සමාන සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. මූලික වටේදී ක්‍රීඩා කරලා කරපු ජයග්‍රහණ සහ ලකුණු වේගය ඉදිරියට ගෙන යාමට නියමිතයි. කෙසේ වෙතත් සුපිරි 6 වටේදී එක් කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිත වන්නේ තරඟ 2ක් පමණයි. මෙහිදී එක් එක් කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ 2 කවුරුන් සමග පැවැත්වේද යන්න තීරණය කිරීමට සුසුකම් 2ක් සපුරන්නට ඕන. ප්‍රතිවාදියා මූලික වටේ ක්‍රීඩා කළ කණ්ඩායමක් වෙන්නට බෑ. 2 තමයි ප්‍රතිවාදියා මූලික වටේදී ලබාගත් ස්ථානය සමාන වෙන්නටත් බෑ. ඒතකොට උදාහරණයක් විදිහට ගත්තාම C කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේදී තම තරඟ 3ම ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පළවෙනි ස්ථානයට පැමිණුණොත් ඕස්ට්‍රේලියාව දෙවෙනි ස්ථානයට පැමිණුණොත් සිම්බාබ්වේ 3වෙනි ස්ථානයට පැමිණුණොත් කියන උපකල්පනය කරොත් ඒ අනුව සුපිරි 6 වටේට සී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සිම්බාබ්වේ කණ්ඩායම් සුසුකම් ලබන අතර ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිව ලද ජයග්‍රහණ 2 ලකුණු සහ ලකුණු වේගය සුපිරි 6 වටේට රැගෙන යනවා. එමෙන්ම සුපිරි 6 වටේදී B කාණ්ඩයේ පළවෙනි ස්ථානයේ හිමි කර ගන්නා කණ්ඩායම හැර අනෙකුත් කණ්ඩායම් 2 සමගින් පමණක් ශ්‍රී ලංකාව තරඟ වදිනවා. මෙසේ සුපිරි 6 වටේ තරඟ පැවැත්වීමෙන් අනතුරුව එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ද්විත්වයේ හිමි කර ගන්නා කණ්ඩායම් 2 බැගින් තරඟාවලියේ අවසන් පූර්ව වටයටත් ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් 2 අවසන් මහා තරඟයටත් තේරීපත් වීමට නියමිතයි. එතකොට A සහ D කාණ්ඩවල කණ්ඩායම් 3 3 සුපිරි 6කට යනවා. B සහ C කාණ්ඩවල කණ්ඩායම් 3 3 සුපිරි 6කට යනවා. C කාණ්ඩයේ සිටින කණ්ඩායම් ගත්තාම ශ්‍රී ලංකාවයි සිම්බාබ්වේයි නැමීබියාවයි ඕස්ට්‍රේලියාවයි ඕකේ කණ්ඩායම් 3ක් යනවා සුපිරි 6 වටේට B කාණ්ඩයත් එක්ක. එතකොට මේකේ තියෙන කාරණය තමයි ආය ඔවුන් ක්‍රීඩා කරන්නේ නැහැ සුපිරි 6 වටේදී තමන්ගේ කාණ්ඩේ රටවල් එක්ක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තාම ඕස්ට්‍රේලියාව සිම්බාබ්වේ නැමීබියාව කියන කණ්ඩායම් වලින් කණ්ඩායම් 2ක් එක්ක අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම B කාණ්ඩයේ
තමන්ගේ ස්ථානයට සමාන ස්ථානයක් එක්කත් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව අංක 1 නම් B කාණ්ඩයේ අංක 1 එංගලන්තය නම් ඒ දෙකෝල ක්‍රීඩා කරන්නේ නැහැ. ඒතකොට B කාණ්ඩයේ ඉතිරි කණ්ඩායම් දෙක දකුණු අප්‍රිකාව කොදෙව් හෝ ස්කොට්ලන්තය කියන කණ්ඩායම් තුනෙන් තේරිපත් වන කණ්ඩායම් දෙකක් එක්ක තමයි ක්‍රීඩා කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඊට පස්සේ තරංගාවලී මූලික වටේ කාණ්ඩ 4 අවසන් ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් 4ටද තරංගාවලියේ ශ්‍රේණිගත කිරීම් 90 වෙනත් තරඟ පැවැත්වෙනවා ස්ථාන සඳහා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඉතින් 19 වෙනිදා අයර්ලන්තයයි ඇමරිකාවයි අතර තරඟයකින් මෙවර 19න් 15 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. ඉතින් දින 24ක් විතර පැවැත්වෙනවා මේ තරඟාවලිය. ඉතින් මෙවර 19න් 15 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් බවට පත් වෙයි කියලා තමයි කාගේ මතේ බවට පත් වී තිබෙන්නේ. මොකද ආසියානු කුසලාන 19න් 15 තරඟාවලිය ක්‍රීඩා කරපු හැටි දැක්කා අපි මේ කණ්ඩායම. ඒතකොට සනත් ජයසූරිය වගේ ප්‍රවීණයෝ නැත්තම් උපදේශකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුත් කතා කරා මේ 19න් 15 කණ්ඩායම සම්බන්ධයෙන් ඒ තරම් සෑහීමකට පත් වෙන්නට බෑ කියලා. ඉතින් කණ්ඩායම් තේරීම්, ඒ වගේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ දක්ෂතා, ඒ වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා කොහොම හරි අවම සුපිරි 6 වටේටවත් එන්නට හැකියාව ලැබෙන්නේ කියලා. මොකද කණ්ඩායම් 4න් අවම 3වැනි ස්ථානයට ආවත් සුපිරි 6 වටේට යන්නට පුළුවන්. හැබැයි අභියෝගයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව ප්‍රබල කණ්ඩායම අපේ කාණ්ඩයේ. නමුත් සිම්බාබ්වේ නැමීබියාවයි ඉන්නවා. ඒතොර ඔය එක කණ්ඩායමක් හරි පරාජයට පත් කරොත් බොහෝ දුරට සුපිරි 6 වටේට යන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙයි කියලා තමයි පේන්නේ තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මොනවාද වෙන්නේ කියලා. මොකද ආසියානු කුසලානේ 19න් 15 කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමිරාජ කණ්ඩායමටත් පරාජයට පත් වෙච්ච නිසා නැමීබියානු කණ්ඩායමත් දැන් ඉතාමත් හොඳ කණ්ඩායමක් නිසා සෑහෙන අභියෝගයක් මෙතන තියෙනවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ. channel එක subscribe කරන්න සිනෝ ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.